වරලත් ජනකාධිකාරී ආයතනයට තියෙන පසුතැවිල්ල තමයි වරලත් ජනකාධිකාරීවරයෙක් එහෙම නැත්නම් ගණකාධිකාරීවරයෙක්ව මේ රටේ ජනාධිපති කරන්න බැරි වෙච්ච එක. මෙතන ඉන්නවා නම් මේ රටේ ජනාධිපති වෙන්න ඕනයි කියලා හිතන එක්කෙනෙක්. එයාට දෙන ඇඩ්වයිස් එක මොකද්ද? ජනාධිපති උනේ නැහැ. ඒත් UNPA සභාපති වුණා මිස්ටර් පණ්ඩිතරත්න. එතුමා ඇත්ත වශයෙන්ම ජනාධිපතිගේ දකුණු අත වාගේ ක්‍රියාකාරී. මහවැලිය සාර්ථක කරේ එතුමා නිසා. එක්සත් ජාතික පක්ෂයට බැඳුණොත් මෙයාට උඩහට යන්න පුළුවන්. ඔබතුමාගේ අදහසක් තියෙනවද මේ ගැන? ඔව් දැන් මේකයි. දැන් ඔබතුමා කිව්වට මේ ඉන්න කවුරුවත් ආවේ නැහැනේ මේ චක්‍රේ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් ආවා අපි එපා කියනවාද? Would you like to say anything to the members? Oh, ඉතින් මේක හැම වෙලෙම පාලනය කරන්න නීතිඥයෝ. නීතිඥයෝ. ඒක තමයි. ඔයගොල්ලෝ වැරදි වෘතියේ ඉන්නේ. වැරදි වෘතියේ. උගත් වැදගත්. මම වැදගත් කියනකොට කියන්නේ ethical. හැම කෙනාටම දොරටු විවෘත වෙන්න ඕනේ නායකත්වයට එන්න. ජනාධිපතිතුමියනේ මේ උගතුණුත් ඉන්නවා හරියට හොරකම් කරන අය. ඉතින් මේ අමාත්‍යංශවල ඔබතුමාලා දෙන්නම දන්නවා ඇමතිට හොරකම් කරන්න බෑ අමාත්‍යංශ ලේකණුයි චීෆ් එකවුන්ටනුයි දන්නේ නැතුව ඊට පස්සේ තමයි ඒ දෙන්නත් පටන් ගන්නවා අපේ මහේකා එහෙමනම් අපි පොඩ්ඩක් ගහමු කියලා රටේ පාලකයා හොඳ වූ තරමින්ම රටක් හැදෙන්නේ නැහැ. දේශපාලඥයන් විතරද දූෂණ වංචා කරන්නේ. මම කොහෙත්ම කැමති නැහැ මේ පහුගිය අවුරුදු 74ම මේ රට කාපු මේ රට පාලනය කරුවේ කියලා කියනවා. ඒක මම සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. නැවතත් එක් කිව්වොත්. ඔව්. දල්ලිසේනනායක මහත්තයා ගත්තොත් හොරෙක්ද? සර්ජන් කොතලාවල ගත්තොත් හොරෙක්ද? SWRD බණ්ඩාරනායක මහත්තයා ගත්තොත් හොරෙක්ද? සිරිමාව බණ්ඩාරනායක මැතිට ගත්තොත් හොරෙක්ද? බණ්ඩාරනායක අගමැතිතුමාගේ 56 ආණ්ඩුවේ තමයි ලංකාවේ පළවෙනි වතාවට මේ වංචා දූෂණ කරපු ඇමතිවරු දෙන්නේ කස්කෙරුවේ බණ්ඩාරනායක මැතිතුමා පළවෙනි වතාවට. හැබැයි බණ්ඩාරනායක මැතිතුමා අස්කලාට පස්සේ දෙවෙනි වතාවට ඇමතිවරයෙක් දූෂණ වංචා කළා කියලා කැබිනට් එකෙන් අස්කෙරුවේ මම. කියුවේ නීතිපොත කොච්චර තිබුණත් අපි මොනතරම් පනත් සම්මත කෙරුවත් මේ වැඩ කරන පුජ්‍යලීන් තුල තිබිය යුතු ආධ්‍යාත්මික ගුණවගාවත් එක්ක අපි රටේ දේවල් සම්පත් හොරකම් කරන්නේ නැහැ වංචා කරන්නේ නැහැ දූෂණය කරන්නේ නැහැ කියන ඒ අදිෂ්ඨානය ඒ චින්තනය සෑම කෙනෙක් තුළම තියෙන්න ඕනේ. ඒක රටේ ප්‍රධාන පාලකයාගේ ඉඳලා පුරවැසියා දක්වා ඒක යන්නට ඕනේ.